Partial fractions එහෙමත් නැත්නම් භින්න භාග. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේක. ඉතින් අනුකලනයේ වීඩියෝස් අතරතුරේදී මේ වීඩියෝ එක පටන් ගන්න හේතුව තමයි මෙන්න මේක. ඉතින් ජැක් ස්පැරෝස් මෙන්න වාගේ වීඩියෝ එක. අපි බලමු මොකද්ද මේ භින්න භාග කියන්නේ කියලා. ඊට කලින් මෙන්න මේ පුංචි වැඩේ අපි කරමු. මම ගන්නවා VGA භාග දෙකක්, දෙක බෙදීම x + 1 කියලා එක භාගයකට. ඒකට එකතු කරනවා මම එක බෙදීම x + 4 කියලා තවත් VGA භාගයක්. එතකොට මේක VGA භාගයක් වෙන්නේ මේ නොදන්න පදයක්, එහෙම නැත්නම් x කියලා පදයක් තියෙන නිසා. මේ දෙක එකතු කරන්න ඕනේ. කොහොමද අපි එකතු කරන්නේ? මෙතනදී අපි ගන්න ඕනේ පොදු හරයක්. මෙතනදී x + 1 කියලා තියෙනවා හරය, x + 4 කියලා තියෙනවා. ඇත්තටම මේ දෙකේ පොදු සාධක නැහැ. එහෙනම් මේ දෙකේදී පොදු හරය හැටියට අපිට ගන්න වෙන්නේ මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ x + 1 වැඩි කිරීම x + 4 කියලා. ඇත්තර මෙතනදී වෙන්නේ පළමු ප්‍රකාශනයේ නැත්තම් දෙක බෙදීම x + 1 හරය හැටියට x + 1 වැඩි කිරීම x + 4 කියලා ගන්නවා. එහෙනම් හරය විතරක් x + 4 න් වැඩි කරන්න බෑ, ලවයත් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට ඉරෙන් උඩට එනවා දෙක වැඩි කිරීම x + 4 කියලා. ඊළඟ ප්‍රකාශනයේ ගත්තොත් එක බෙදීම x + 4 කියලා තියෙන්නේ. හරය x + 4 තියෙනවා. අපි හරය x + 1 කින් වැඩි කරනවා පොදු හරය හදාගන්න. එහෙනම් අපි ලවයත් x + 1 කින් වැඩි කරන්න ඕනේ. එතකොට ඔයාලට ලැබෙනවා x + 1 වැඩි කිරීම x + 4 කියලා හරයටත්, ලවයට ලැබෙනවා 2 වැඩි කිරීම x + 4 එකතු කිරීම 1 වැඩි කිරීම x + 1 කියලා. දැන් මම වරහන් ඉවත් කරනවා. ලවේ 2 වැඩි කිරීම x 2x, එකතු කිරීම 2 වරක් 4 8යි, එකතු කිරීම 1 වරක් x x වෙනවා, 1 වරක් 1 1යි. අපි හරය මේ විදිහටම තියාගන්නවා x + 1 වැඩි කිරීම x + 4 කියලා. ලවේ අපිට තවසුළු කරන්න පුළුවන්. 2x එකතු කිරීම x කියන්නේ 3x, 8 එකතු කිරීම 1 කියන්නේ 9යි. එහෙනම් අපිට ලැබෙනවා 3x එකතු කිරීම 9, බෙදීම x + 1, වැඩි කිරීම x + 4 කියලා. අපිට මෙතනින් ලවයේදී 3 කියන එක පොදු සාධකයක් හැටියට එළියට ගන්න පුළුවන්. අපිට ලැබෙනවා එතකොට 3 වැඩි කිරීම x + 3, බෙදීම x + 1 වැඩි කිරීම x + 4 කියලා. දැන් මේ මොකද්ද කරේ කියන එක ගැන එච්චර හිතන්න එපා. අපි යම් කිසි සුළු කිරීමක් කරා. මේක අපිට සාමාන්‍යයෙන් ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. දැන් තියෙන ප්‍රශ්නේ දැන් අපිට උත්තරයක් ලැබිලා තිනවා 3 වැඩි කිරීම x + 3, බෙදීම x + 1 වැඩි කිරීම x + 4 කියලා. මෙන්න මේකෙන් අර කලින් තිබ්බ අවස්ථාවට යන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට මුලින්ම තිබ්බේ 2 බෙදීම x + 1, එකතු කිරීම 1 බෙදීම x + 4 කියලා අවස්ථාවක්. අපි ඒක සුළු කරලා තමයි මේ වම් පැත්තේ තියෙන උත්තරේ ගත්තේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ වම් පැත්තේ තියෙන උත්තරේ, එහෙම නැත්නම් වම් පැත්තේ තියෙන ප්‍රකාශනේ දීලා තිනකොට දකුණු පැත්තේ තියෙන ප්‍රකාශනේ මෙන්න මේ විදිහට භාගවලට කඩලා ගන්නෙ කොහොමද කියන එක තමයි ඇත්තරම භින්න භාග කියලා කියන්නේ. එතකොට මේ කොටස් මේ කැඩිලා ආපු භාග දෙකට තමයි, නැත්නම් භාග කොටස් වලට තමයි අපි කියන්නේ භින්න භාග කියලා. එතකොට කොහොමද මේක කරන්න කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඊට කලින් තියෙනවා හඳුන්වා දීම් කිහිපයක් කරන්න. නියම භාග සහ විෂම භාග. මේ ඕලෙල් වලදීත් අහලා ඇති. නියම භාගයක් කියලා කියන්නේ හරය විශාලත්වයට වඩා ලවයේ විශාලත්වය අඩු භාග සංඛ්‍යාවලට. ඒ වගේම විෂම භාගයක් කියලා කියන්නේ හරය විශාලත්වයට වඩා ලවයේ විශාලත්වය වැඩි ඒවට. මේ උදාහරණ දෙක ගත්තොත් 8ට වඩා 3 කුඩයි. එහෙනම් 3 බෙදීම 8 කියන්නේ නියම භාගයක්. 8 බෙදීම 3 කියලා කියන්නේ විෂම භාගයක්. ඒ වගේම තවත් හඳුන්වා දීමක් තියෙනවා මාත්‍රය. එහෙම නැත්නම් ඩිග්‍රී එක කියන එක. x වර්ගය දන x දන 4 කියන එකේ මාත්‍රය 2යි කියලා අපි කියනවා. ඇත්තටම මාත්‍රය එහෙම නැත්නම් ඩිග්‍රී එක කියලා අපි කියන්නේ යම් කිසි ප්‍රකාශනයක තියෙන විචල්‍යයන්ගේ තියෙන විශාලතම බලයට. එතකොට මෙතන තියෙන x වර්ගය දන x දන 4 කියන එකේදී විචල්‍ය x x වල තියෙන විශාලතම බලය 2යි. එහෙනම් මාත්‍රය 2යි කියලා අපි කියනවා. ඊට පල්ලෙහා ප්‍රකාශනය ගත්තොත් ඒක භාග සංඛ්‍යාවක්. එතකොට මේ භාග සංඛ්‍යාවේ හරයක් සහ ලවයක් තියෙනවා. ලවයේ තියෙන විශාලතම බලය 3යි, හරයේ තියෙන විශාලතම බලය 8යි. එහෙනම් මේකේ මාත්‍රය වෙන්නේ, මේ මුළු ප්‍රකාශනයේම මාත්‍රය වෙන්නේ 8. හරයේ මාත්‍රය ගත්තොත් 8යි, ලවයේ මාත්‍රය ගත්තොත් 3යි, සම්පූර්ණ එකේ මාත්‍රය ගත්තොත් ඒත් 8යි වෙන්නේ. ඒ කියන්නේ තියෙන විශාලතම බලයට තමයි අපි මාත්‍රය එහෙම නැත්නම් ඩිග්‍රී එක කියලා කියන්නේ. නියම භාග සහ විෂම භාගවල තවත් අර්ථ දෙකීමක් තියෙනවා. අපි මෙතනදී නියම භාග කියන එකට proper rational expression කියලා කියනවා. විෂම භාගයකට අපි කියනවා improper rational expression කියලා. හරි. නියම භාග ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. නියම භාගයක් කියලා කියන්නේ මේ අවස්ථාවේ, එහෙම නැත්නම් proper rational expression එකක් කියලා කියන්නේ හරය මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය කුඩා වෙන විදිහේ භාග සංඛ්‍යාවලට.
මෙතනදි ඔයාලට බලන්න පුළුවන් x වල තුන්වෙනි බලය කියන්නේ ලවේ මාත්‍රය. එතකොට ලවේ මාත්‍රය 3යි. x වල අටවෙනි බලය එකතු කිරීම 4 කියන්නේ හරය. හරය මාත්‍රය 8යි. එතකොට හරයට වඩා ලවේ මාත්‍රය කුඩයි. එහෙනම් අපි මේකට කියනවා නියම භාගයක්. එහෙම නැත්නම් proper rational expression එකක් කියලා. improper වෙන්නේ ලවේට වඩා හරය මාත්‍රය කුඩා වුණොත්. මෙතනදි x වල අටවෙනි බලය එකතු කිරීම 4 කියලා කියන්නේ ලවය. එතකොට ලවේ මාත්‍රය 8ක් වෙනවා. හරේ මාත්‍රය x වල 3 වෙනි බලය, ඒ කියන්නේ හරේ මාත්‍රය 3යි. එහෙනම් මේක improper rational expression එකක් බවට පත් වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. මතක තියාගන්න මේ සුළු කිරීම සහ මේ සියලුම දේවල් අපි කරන්නේ proper rational expression එකක්. එහෙම නැත්නම් හරේ මාත්‍රයට වඩා ලවේ මාත්‍රය කුඩා අවස්ථාවවලදී. පළමු ක්‍රමය. මම මුලින්ම අර කලින් දීපු ගාන හදන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ අපි විස්තරාත්මකව බලමු කොහොමද ඒක හැදුවේ, ඒකට පාවිච්චි කරපු තියරීස් මොනවද කියලා. හරි. අපිට තියෙන ගාණ තමයි 3 වැඩි කිරීම x + 3 බෙදීම x + 1 වැඩි කිරීම x + 4 කියන භාග සංඛ්‍යාව. දැන් අපි මේක භින්න භාග කඩන්නයි ඕනේ. එතකොට අපි මෙන්න මේ විදිහට කරනවා. සමානයි a බෙදීම x + 1 එකතු කිරීම b බෙදීම x + 4 කියලා ලියනවා. ඇත්තටම මෙතනදී කරලා තියෙන්නේ හරයේ තියෙන සාධක. ඒ කියන්නේ මේ සාධක දෙකක් මේ තියෙන්නේ. ගුණිතයක් තියෙන්නේ. වරහන් දෙකක් ඇතුලේ ප්‍රකාශන දෙකක් තියෙනවා. මේ ප්‍රකාශන දෙකේ ගුණිතය. එතකොට අපි මේක සාධක දෙකක් කියලා දන්නවා. එතකොට මේ සාධක දෙක හරයන් විදිහට අරගෙන අපි ලවයන් a සහ b හැටියට ගන්නවා. ප්‍රකාශන දෙක අතරට එකතු කිරීමේ සංඛ්‍යාවක් දානවා. එතකොට a කියලා කියන්නේ යම් කිසි නියතයක්, b කියලා කියන්නේ යම් කිසි නියතයක්. b කියන නියතය ඍණ වුණොත් ගැටලුවක් නැහැ. මෙම සංඛ්‍යා දෙක අඩු කිරීමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාව ඍණ දෙවෙනි සංඛ්‍යාව බවට පත් වෙනවා. b කියන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් වුණොත් ඒක එකතු කිරීමක්ම වෙනවා. ඒ කියන්නේ මේක සාධාරණ විදිහට ලියපු ප්‍රකාශනයක්. a සහ b හොයන එකයි දැන් අපි කරන්න ඕනේ. දැන් මම මේ සමීකරණයක් තියෙන්නේ. මේ සමීකරණේ වම් පැත්තේ තියෙන හරයෙන් මුළු ප්‍රකාශනයම ගුණ කරනවා. මෙන්න මේ විදිහට. x + 1 වැඩි කිරීම x + 4 වැඩි කිරීම 3 වරක් x + 3 ලවේ වැඩි වෙනවා. හරය x + 1 වරක් x + 4 කියලා එනවා. x + 1 වැඩි කිරීම x + 4 ඒ සම්පූර්ණකින් වැඩි කරනවා. දකුණු පැත්තේ තියෙන සම්පූර්ණ ප්‍රකාශනය. මම දැනට වරහණක් දාලා මෙන්න මේ විදිහට වැඩි කරනවා. ඊට පස්සේ වම් පැත්ත සුළු කළොත් හරයට ලවේ කැපිලා යනවා. ඒ කියන්නේ x + 1 වැඩි කිරීම x + 4 බෙදීම x + 1 වැඩි කිරීම x + 4 ප්‍රකාශන දෙක සුළු වෙලා හරය ඉවත් වෙනවා. එතකොට අපිට වම් පැත්තේ හරයක් ලැබෙන්නේ නැහැ. දකුණු පැත්තේදී ඉතින් දකුණු පැත්ත අපි වරහණ ඉවත් කරනවා. වරහණෙන් පිට තියෙන එකෙන් පළවෙනි ප්‍රකාශනය වැඩි වෙනවා. එකතු කරනවා වරහණයෙන් පිට තියෙන එකේ දෙවෙනි ප්‍රකාශනය වැඩි කරලා. හරි. x + 1 වැඩි කිරීම x + 4 වැඩි කිරීම a බෙදීම x + 1 එකතු කිරීම x + 1 වැඩි කිරීම x + 4 වැඩි කිරීම b බෙදීම x + 4. මෙතනදී මේ x + 1ට x + 1 සුළු වෙනවා. ඒ වගේම x + 4ට x + 4 සුළු වෙනවා. දැන් අපිට එනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. 3 වැඩි කිරීම x + 3 සමානයි x + 4 වැඩි කිරීම a එකතු කිරීම x + 1 වැඩි කිරීම b කියලා. මෙතනදී අපි a සහ b හොයන්න ඕනේ. සමීකරණයක් අපි ළඟ තියෙනවා. මේ සමීකරණයේදී මම x සමාන ඍණ 1 ආදේශ කරොත් මේ b කියන ප්‍රකාශනය නැති වෙලා යනවා. ඒ කියන්නේ x සමාන ඍණ 1 ආදේශ කරොත් ඍණ 1යි ධන 1යි එකතු වෙලා බිංදුවක් වෙලා b කියන එක නැති වෙලා යනවා. මට ඒව හොයාගන්න පුළුවන් වෙනවා. අපිට කැමති සංඛ්‍යාවක් ආදේශ කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒත් මම මෙතනදී ඍණ 1 ආදේශ කරනවා. මම පැත්ත ආදේශ කරනවා 3 වරක් ඍණ 1 x වෙනුවට ඍණ 1 දානවා. එකතු කිරීම 3 සමානයි x වෙනුවට ඍණ 1 ඍණ 1 + 4 වැඩි කිරීම a එකතු කිරීම ඍණ 1 + 1 වැඩි කිරීම b. එතකොට ඍණ 1යි + 1යි සුළු වුණාම බිඳුවයි. බිඳුව වැඩි කිරීම b කියන්නේ බිඳුවයි. අපිට අනිත් පැත්තෙන් එනවා ඍණ 1 + 3 කියන්නේ + 2යි + 2 වරක් 3 + 6යි සමානයි කියලා එනවා. + 4 ඍණ 1 කියන්නේ + 3යි 3යි a කියලා. එහෙනම් අපිට අන්තිම උත්තරය එනවා 6 බෙදීම 3යි කියලා. එහෙනම් a සමානයි 2යි කියලා අපිට ලැබෙනවා. දැන් අපි b හොයන්න ඕනේ. b හොයද්දී a නැති කරගන්න ඕනේ. මම x සමානයි ඍණ 4 කියන එක ආදේශ කරනවා. x සමාන ඍණ 4 ආදේශ කළා සුළු කළොත් අපිට වම් පැත්තෙන් ලැබෙනවා ඍණ 3යි කියලා. දකුණු පැත්තෙන්ත් ලැබෙනවා ඍණ 3යි b කියලා. ඍණ 3යි ඍණ 3යි සුළු වෙනවා. එතකොට අපිට ලැබෙනවා b සමානයි 1යි කියලා. ඊට පස්සේ අපිට අන්තිම උත්තරය ලැබෙනවා විසඳන්න තිබ්බ ශ්‍රිතය. එහෙම නැත්නම් අපිට තිබුණු ප්‍රකාශනය තමයි 3 වැඩි කිරීම x + 3 බෙදීම x + 1 වැඩි කිරීම x + 4 කියන ප්‍රකාශනය. අපි ඒකේ භින්න භාග හැටියට ලියාගත්තා a බෙදීම x + 1 එකතු කිරීම b බෙදීම x + 4 කියලා. අපිට ලැබුණා a = 2යි b = 1යි කියලා.
ඊට පස්සේ අපි ඒක ආදේශ කරනවා. එතකොට අපිට වෙනවා දෙක බෙදීම x ධන 1 එකතු කිරීම 1 බෙදීම x ධන 4 කියලා. ඔයාලට මතක නම් අපි මුලින්ම ගත්ත ප්‍රකාශනයේ මෙන්න මේක. ඒ කියන්නේ අපි භින්න භාග හෙව්වා. අපිට මුලින් තිබ්බ ප්‍රකාශනයේ භින්න භාග හැටියට ලැබුණා. දැන් අපි බලමු ඇත්තටම මොකද්ද භින්න භාගයක් කියන්නේ. ඉස්සෙල්ලා මං අර a සහ b කියලා ගත්තේ කොහොමද? ඇයි ඒව ගත්තේ? සහ භින්න භාග ගැන තව ටිකක් පැහැදිලිව බලමු. මුලින්ම අපි දැනගන්න ඕනේ භාගයක් කියන්නේ මොකක්ද කියලා. මම පොඩි උදාහරණයක් ගන්නම්. 34 කියන සංඛ්‍යාව අරගෙන මම මේක බෙදනවා 7ෙන්. දීර්ඝ බෙදීමෙන් බෙදනවා. 34ට 7ව 4යි. 4ක් 4 28යි. 34ෙන් 28ක් ගියාම 6යි. ඒක අපිට කියන්න පුළුවන් 4යි ඉතුරු 6යි කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් 7 කොටස් 4යි තව 7ෙන් 6ක් ඉතුරුයි කියලා. මොකද අපි 7ෙන් බෙදුවේ. එතකොට 7 කොටස් 4කුත් 7ෙන් 6කුත් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තව අවස්ථාවක් තියෙනවා. මම ගන්නවා 28. 28 බෙදුවොත් 7ෙන් උත්තරේ 4යි. 7 4 28යි ඉතුරු නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් 4යි ඉතුරු බිංදුවයි කියලා. එහෙමත් නැත්නම් 7 කොටස් 4යි ඉතුරු නැහැ කියලා කියන්නත් පුළුවන්. එතකොට භාගයක් කියලා කියන්නේ අපි බෙදීමට ලක් කරන. ඒ කියන්නේ අපි බෙදන සංඛ්‍යාවට වඩා හැම වෙලේම කුඩා සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි 34 7ෙන් බෙදුවොත් අපිට ඉතිරි හැටියට ලැබෙන භාග සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ භාග සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 7ට වඩා අඩු වර්ගයක් වෙන්න ඕනේ. එතකොට පූර්ණ සංඛ්‍යාව විදිහට ගත්තොත් 7ට වඩා අඩු විශාලම සංඛ්‍යාව 6යි. ඒ වගේම තමයි යම්කිසි සංඛ්‍යාවක් 7ෙන් බෙදුවොත් ලැබෙන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව ඉතුරු හැටියට ලැබිය හැකි කුඩාම සංඛ්‍යාව බිංදුවයි. ඒ කියන්නේ ඉතුරු නැති වෙන්නත් පුළුවන්. එහෙමනම් අපි භාගයක් සාධාරණ වශයෙන් ලියනවා නම් අපි ලියන්න ඕනේ ලවය හැටියට හරයට වඩා කුඩා හැබැයි ලැබෙන්න පුළුවන් විශාලම සංඛ්‍යාවට ගැලපෙන විදිහට තමයි අපි ලියන්න ඕනේ. මේ මොකද්ද කිව්වේ කියන එක ඔයාලට ඊළඟ කොටසේදී පැහැදිලි වෙයි. ඒක මෙන්න මෙහෙමයි. අපි මෙතනදී කතා කරන්නේ proper rational expressions ගැන කියලා මම කිව්වා. එතනදී හරේ මාත්‍රයට වඩා ලවයේ මාත්‍රය අඩු වෙන්න ඕනේ. මෙතනදී හරේ මාත්‍රය කීයද? x ධන 1. ඒ කියන්නේ x වල පළවෙනි බලය තියෙන්නේ හරේ මාත්‍රය 1යි. එහෙනම් ලවයේ මාත්‍රය අනිවාර්යයෙන්ම 1ට වඩා අඩු හැබැයි විශාලම එක වෙන්න ඕනේ. 1ට වඩා අඩු ඒත් විශාලම මාත්‍රය කීයද දෙන්න පුළුවන්? මාත්‍රය හැටියට අපිට භාග සංඛ්‍යාව නෙමෙයි අපි පූර්ණ සංඛ්‍යාව සලකන්නේ. එතකොට ලැබෙන්න පුළුවන් මොකද්ද? අපිට ලැබෙන්න පුළුවන් 1ට වඩා අඩු සහ විශාලම මාත්‍රය බිංදුවයි. එහෙනම් x වල බිංදුවේනි බලය තමයි අපිට ලවයේ හැටියට ලැබෙන්න පුළුවන් විශාලම සංඛ්‍යාව, විශාලතම මාත්‍රය. ඒකත් මම ඊළඟ කොටසේදී පැහැදිලි කරන්නම්. මෙතනදී ඇත්තටම ගත්තොත් x වල බිංදුවේනි බලය කියන්නේ 1යි. ඒ කියන්නේ x පවතින්න බෑ කියලා තමයි කියන්නේ. එහෙමනම් හරය x ධන 1 නම් ලවය අනිවාර්යයෙන්ම x නැති නියත පදයක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මේක a කියලා ගත්තේ. දැන් මම ගන්නවා x වර්ගය එකතු කිරීම 4 කියලා. හරය. එහෙමනම් ලවයේ හැටියට ලැබෙන්න පුළුවන් a කියලා නියතයක් විතරක් නෙමෙයි. මොකද x වර්ගය කියලා කියන්නේ ඒ හරයේ මාත්‍රය 2යි. එහෙමනම් සාධාරණ විදිහට අපිට ලවයේ හැටියට ලැබෙන්න පුළුවන් විශාලතම මාත්‍රය තමයි පළවෙනි බලය. ඒ කියන්නේ x වල දෙවෙනි බලය හරය හැටියට තියෙනවා නම් ලවයේ හැටියට තියෙන්න පුළුවන් විශාලතම එක 1. එහෙමනම් x වල පළවෙනි බලය කියලා කියන්නේ x කියන එක. x සහිත ප්‍රකාශනයක් අපිට ලවයේ හැටියට ලැබෙන්න පුළුවන්. එහෙමනම් සාධාරණ විදිහට ගන්නවා නම් අපි a කියලා ලියලා හරියන්නේ නැහැ. ax එකතු කිරීම b කියලා ලියන්න ඕනේ. ඒ කියන්නේ මාත්‍රය එක වූ ශ්‍රිතයක් ලියන්න ඕනේ. ඊට පස්සේ මේ a සහ b දෙකම අපි හොයන්න ඕනේ. දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. හරයට වඩා කුඩා සංඛ්‍යාවක් තියෙන්න ඕනේ භාගයකදී. මෙතනදී අපි සලකන විදිහට proper rational expressions වලදී හරයේ මාත්‍රයට වඩා අඩු මාත්‍රයක් තමයි හැම වෙලේම ලවයේ තියෙන්නේ. එහෙමනම් මෙතනදී x ධන 1 කියන ප්‍රකාශනයේදී හරයේදී හරය මාත්‍රය 1යි. එහෙමනම් ලවයේ තියෙන්න පුළුවන් මාත්‍රය බිංදුවයි. එතකොට x වල බිංදුවේනි බලය කියලා කියන්නේ 1යි. ඕනම සංඛ්‍යාවක බිංදුවේනි බලය 1යි. ඒ කියන්නේ ඒක පවතින්නේ නැහැ. ඒ කියන්නේ 1 කියන්නේ 1යි. එක්වරක් a ඕන එකක් වෙන්න පුළුවන්. x වර්ගය ධන 4 කියන එකේදී හරය මාත්‍රය 2 වෙලා තියෙනවා. එහෙමනම් ලවයේ මාත්‍රය අනිවාර්යයෙන්ම උපරිම වශයෙන් 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ මාත්‍රය එකයි කියලා කියන්නේ x වල පළවෙනි බලය වෙන්න ඕනේ උපරිම වශයෙන්. එහෙමනම් අපි මෙතන ලියනවා x වල පළවෙනි බලය වෙන ශ්‍රිතයක්. එහෙනම් ax + b කියලා කියන්නේ x වල පළවෙනි බලය විදිහට තියෙන මාත්‍රය එක වූ ශ්‍රිතයක්.
එතකොට බැරිවෙලා හරි එක්සල තුන්ගනි බලයක් තිබුණොත් අපි ලවේ හැටියට ලියන ප්‍රකාශනයේ වර්ග ශෘතයක් අපි ලියන්න ඕනේ. ඒක්ස් වර්ගය දන බක් දන සී වගේ ශෘතයක් අපි ලවේ හැටියට ලියන්න ඕන්. මේ කියල දෙපුටික පැහැදිලි වෙන විදිහ උදාහරණයක් දැන් අපි බලුන්. මංගන්නවා මෙන මේ වගේ ප්‍රකාශනයක්. එක් වැඩි කිරීම දෙකක් දන තුන එකතු කිරීම එකොළහ බෙදීම එක් දන එක වැඩි කිරීම එක්ස් වර්ගය දන හතර මෙන්න මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය බින්න බව කඩන්න තමයි දැන් අපිට තියෙන්නේ. මේකේ හරේ සාධකවෙන් වෙලා තියෙනවා. එහෙමනම් මගේ හරේ සාධක වෙන වෙනම ලියාගන්නවා. පළවෙනි සාධක එක් දන එක එකතු කිරීම ඊළඟ සාධකය හරය එක්ස් වර්ගය දන හතර කියලා ගන්නවා. දැන් අපි මේ වගේ ලවයන් ලියාගන්න ඕන සාධාරණ වශයෙන්. පළවෙනි කොටස ගත්තොත් පළවෙනි කොටසේ හරයේ මාත්‍රය එකයි එක්සල පළවෙනි බලය තියෙන්නේ. එහෙමනම් ලවයට එන්න ඕනේ එක්සල බිඳුවෙනි බලය නැත්නම් එක්ස්ගේ මාත්‍රයේ බිඳුවක් වන ප්‍රකාශනයක්. ඒ කියන්නේ එක්ස් නැති නියතයක් තමයි එන්න ඕනේ. ඉතින් මම ඒක ඒ නියතය කැපිටල් ඒ කියලා ගන්නවා. දෙවැනි ප්‍රකාශනයේ හරය හැටියට අපිට ලැබෙනවා එක්ස් වර්ගය දන හතර කියන එක. මෙතනදී හරයේ මාත්‍රය දෙකයි. එක්ස්ගේ දෙවැනි බලය තමයි මෙතන තියෙන්නේ. එහෙමනම් ලවේ හැටියට ලැබෙන්න ඕන ප්‍රකාශනයේ මාත්‍රය එකක් වෙන්න ඕනේ. එහෙමනම් එක්ස්ගේ පළවෙනි බලය තියෙන ශෘතයක් අපි මෙතන ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි ලියනවා bx එකතු කිරීම c කියලා ශෘතයක්. දැන් මේ සමීකරණය විසඳලා a b සහ c හොයන්නයි අපිට තියෙන්නේ. පුරුදු විදිහටම අපි වම් පැත්තේ තියෙන හරයෙන් මේ මුළු සමීකරණයම ගුණ කරනවා. x දන 1 වැඩි කිරීම x වර්ගය දන 4න් සමීකරණය දෙපැත්තම ගුණ කරනවා. මෙන්න මේ විදිහට. සමානයි දකුණු පැත්ත මම වරහණක් දාලා සම්පූර්ණ ප්‍රකාශනයේම ගුණ කරනවා. වම් පැත්තේදී හරය සහ මේ ගුණ කරපු ප්‍රකාශන දෙක කැපිලා ගිහිල්ලා හරය ඉවත් වෙනවා. ඇත්තටම අපි හරය ඉවත් කරගන්න තමයි එහෙම ගුණ කරන්නේ. දැන් අපිට ලැබෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. වම් පැත්ත x වැඩි කිරීම 2x දන 3 එකතු කිරීම 11 සමානයි වරහන් ඉවත් කරනකොට x දන 1 වැඩි කිරීම x වර්ගය දන 4 වැඩි කිරීම a බෙදීම x දන 1 එකතු කිරීම x දන 1 වැඩි කිරීම x වර්ගය දන 4 වැඩි කිරීම bx දන c බෙදීම x වර්ගය දන 4 කියලා එනවා. මෙතනදී x දන 1ට x දන 1 සුළු වෙනවා, x වර්ගය දන 4ට x වර්ගය දන 4 සුළු වෙනවා. අපිට ලැබෙනවා මෙන්න මේ වගේ සමීකරණයක්. x වැඩි කිරීම 2x දන 3 එකතු කිරීම 11 සමානයි ඒ වතාවක් x වර්ග දන 4 දන bx දන c වතාවක් x දන 1. අපි මේක මීටත් වඩා සුළු කරන්න යන්නේ නැහැ. අපි මෙන්න මේ තත්ත්වෙන් තියාගෙන මේකේ a සහ b c සොයන්න තමයි යන්නේ. මුලින්ම මම x සමානයි ඍණ 1 ආදේශ කරනවා. මම ඒ ඍණ 1 කියන එක ඇත්තටම ගත්තේ මේකේ සාධක වලට වෙන් වෙලා තියෙනවා. x වර්ගය දන 4 කියන්නේ එක සාධකයක්, x දන 1 කියන්නේ එක සාධකයක්. එහෙමනම් x සමානයි ඍණ 1 යේදී මේක බිඳුව වෙන්න ඕනේ. ඉතින් මම ඒ අවස්ථාව ගන්නවා. x සමානයි ඍණ 1 ආදේශ කරනවා. එතකොට වම් පැත්තේ අපිට එනවා ඍණ 1 වැඩි කිරීම දෙවරක් ඍණ 1 දන 3 දන 11 කියලා. දකුණු පැත්තේ එනවා a වැඩි කිරීම ඍණ 1 වර්ගය එකතු කිරීම 4 b වතාවක් ඍණ 1 එකතු කිරීම c වැඩි කිරීම ඍණ 1 එකතු කිරීම 1 කියලා එනවා. මෙතනදී අවසාන ප්‍රකාශනයේ ඍණ 1 ධන 1 බිඳුවක් වෙනවා. බිඳුව වැඩි කිරීම b වතාවක් ඍණ 1 ධන c කියන ප්‍රකාශනයේ මෙතනින් අයින් වෙනවා. අපිට එනවා වම් පැත්ත සුළු කරාම 10යි කියලා එනවා. දකුණු පැත්ත සුළු කරාම අපිට ලැබෙනවා 5a කියලා. ඉතින් a වල උත්තරය අවසානයේදී අපිට 2යි කියලා ලැබෙනවා. x සමානයි බිඳුව ආදේශ කළොත් අපිට මෙන්න මේ විදිහට සුළු කරන්න පුළුවන්. බිඳුව වරක් 2x එතකොට දෙවරක් බිඳුව ධන 3 ධන 11 සමානයි දෙවරක් බිඳුව a වර්ගය එකතු කිරීම 4 එකතු කිරීම b වැඩි කිරීම බිඳුව එකතු කිරීම c වැඩි කිරීම බිඳුව එකතු කිරීම 1. අපිට එනවා 11 සමානයි 8 එකතු කිරීම c කියලා. ඉතින් c වල උත්තරය අපිට ලැබෙනවා 3යි කියලා. දැන් අපිට හොයන්න තියෙන්නේ b. ඉතින් මම x සමානයි 1 ආදේශ කරනවා. එතකොට අපිට වම් පැත්තෙන් එනවා 1 වැඩි කිරීම දෙවරක් 1 එකතු කිරීම 3 එකතු කිරීම 11 සමානයි දෙවරක් 1 වර්ගය ධන 4 එකතු කිරීම b වැඩි කිරීම 1 එකතු කිරීම 3 වැඩි කිරීම 1 එකතු කිරීම 1 කියලා. එතකොට වම් පැත්ත සුළු කරාම අපිට ලැබෙනවා 16යි කියලා. දකුණු පැත්තෙන් අපිට ලැබෙනවා 10
එකතු කිරීම දෙකයි බී එකතු කිරීම හය එතකොට ලැබෙනවා දාසය සමානයි දාසය දන දෙකයි බී කියලා දාසය දාසය සුළුනාම අපට ලැබෙනවා බී සමානයි බින්දුවයි කියලා දෙකයි බී සමානයි බින්දුවයි බී සමානයි කියලා ලැබෙන්නේ බින්දුවම තමයි. ඉතින් අපිට ලැබිච්ච අන්තිම උත්තර තුන තමයි ඒ සමානයි දෙකයි බී සමානයි බින්දුවයි සහ සී සමානයි තුනයි කියන. අපි බින්න භාග හැටියට ලියාගත්ත සමීකරණවලට මම මේ ABC ආදේශ කරනවා. එතකොට අපිට එනවා වම් පැත්ත මෙන්න මේ විදිහට සමානයි ඒ කියන්නේ දෙකයි එහෙනම් දෙක බෙදීම x දන එක එකතු කිරීම b කියන්නේ බින්දුවයි බින්දුවයි x එකතු කිරීම තුන බෙදීම x වර්ග දන හතර. ඉතින් බින්දුවයි x කියන්නේ ඕනම සංඛ්‍යාව බින්දුවෙන් වැඩි කරාම බින්දුවයි. ඉතින් අපිට අන්තිම උත්තරය එනවා දෙක බෙදීම x දන එක එකතු කිරීම තුන බෙදීම x වර්ග දන හතර කියලා. ඉතින් ඔයාලට මේ උත්තරේ හරිද කියලා බලන්න පුළුවන්. හරිද කියලා බලන්න තියෙන්නේ මෙන්න මේ දෙකේ පොදු හරයන් දෙක අරගෙන මේක සුළු කරලා බලන්න. එතකොට ඔයාලට මේ වම් පැත්තේ තියෙන උත්තරේ ආපහු ලැබෙන්න ඕනේ. ඉතින් මම තව ගණනක් දෙන්නම් මෙන්න මේ වගේ 9x වර්ගය දන 13 x දන 36 බෙදීම x දන 5 වැඩි කිරීම x වර්ග දන 3. ඉතින් මම උත්තරේ දෙන්නම් ඔයාලා ඒ උත්තරේ එනවද කියලා බලන්න. උත්තරේ වෙන්න ඕනේ 7 බෙදීම x දන 5 එකතු කිරීම 2 x දන 3 බෙදීම x වර්ග දන 3. ඉතින් මෙතනදී ඔයාලා ගත්තොත් එහෙම a කියලා a බෙදීම x දන 5 සහ bx දන c කියලා ගත්තොත් ඔයාලට b වලටත් මෙතනදී උත්තරයක් ලැබෙන්න ඕනේ. ඉතින් මේක හදලා බලන්න මේ උත්තරේ එනවද කියලා. සාධකවල බලයන් තියෙන වෙලාවට මොකද්ද කරන්නේ? අපි ඊළඟට බලන්න යන්නේ අන්න ඒක. ඊට කලින් තේරුම් ගන්න ඕනේ සාධකයක බලයක් කියන එකයි බලයන් පවතින සාධක කියන එකයි දෙකක් කියන එක. ඒ කියන්නේ වෙන මෙහෙම දෙයක්. x දන 1ේ වර්ගය කියන්නේ සාධකයක බලයක්. සාධකයේ x දන 1 ඒකේ වර්ගය කියන්නේ එක දෙවැනි බලය. හැබැයි x වර්ගය දන 1 කියන්නේ එක සාධකයක්. හැබැයි ඒක සාධකයක බලයක් අවස්ථාවට අයත් වෙන්නේ නැහැ. මොකද වරහණින් ඇතුලේ තමයි මේ වර්ගය තියෙන්නේ. එතකොට මේ දෙක දෙකක් කියලා හොඳටම තේරුම් ගන්න ඕනේ. තවත් ටිකක් පැහැදිලි කරනවා නම් x දන 1ේ වර්ගය කියන එක ප්‍රසාරණය කරොත් අපිට ලැබෙන්නේ x දන 1 වැඩි කිරීම x දන 1 කියලා. ඒ කියන්නේ එකම සාධකයේ අපිට දෙපාරක් ලැබෙනවා මෙතනදී. x වර්ගය දන 1 කියන කෙනාව ප්‍රසාරණය කරොත් අපිට ලැබෙන්නේ x වැඩි කිරීම x එකතු කිරීම 1 කියලා. එතනදී සාධක දෙකක් ලැබෙන්නේ නැහැ. එක සාධකයයි ලැබෙන්නේ. ඉතින් මේ දෙක අසමානයි කියන එක දැන් ඔයාලට පේන්න ඕනේ. සාධකවල බලයන් තියෙනකොට කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්න x දන 1ේ 3 වෙනි බලය කියලා සාධකයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මුලින්ම කරන්න ඕනේ බලය තියෙන්නේ 3යි. එහෙනම් 1ේ ඉඳන් 3 එනකන් සංඛ්‍යා අපි ලියා ගන්නවා. මෙන්න මේ විදිහට. 1 2 3 මෙන්න මේ විදිහට ලියා ගන්නවා. එතකොට සාධකයේ අපිට තිබුණොත් 5 වෙනි බලය අපි ලියන්න ඕනේ 1 2 3 4 5 කියලා. එහෙම ලියලා මේ හැම බලයකටම අදාළ සාධකය අපි ගන්න ඕනේ. ඒ කියන්නේ x දන 1ේ පළවෙනි බලය, x දන 1ේ දෙවෙනි බලය, x දන 1ේ තුන්වෙනි බලය මේ අවස්ථාවට අදාළව. ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක අපි මේ උදාහරණයෙන් බලමු. මම ගන්න උදාහරණයක් දෙක බෙදීම x වැඩි කිරීම x දන 1ේ තුන්වෙනි බලය කියලා. මෙන්න මේක බින්නවා කඩන්නයි දැන් අපි යන්නේ. මුලින්ම සාධක දෙකක් වෙන් වෙලා තියෙනවා. පළවෙනි සාධකයේ x, දෙවෙනි සාධකයේ x ඍණ 1 තුන්වෙනි බලය කියන අවස්ථාව. x කියන සාධකයේ පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මම මෙන්න මේ විදිහට ලියනවා. හරය හැටියට x කියලා. ලවය අපි පස්සේ ලියමු. ඊට පස්සේ x ඍණ 1 තුන්වෙනි බලය කියන්නේ සාධකවල බලයන් පවතින අවස්ථාව. මම කලින් කිව්ව අවස්ථාව. එහෙමනම් මම කිව්වා 1ේ ඉඳන් මේ අදාළ බලය වෙනකන් සියලුම බලයන් වල සාධක ටික අපි වෙන වෙනම ලියන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. x ඍණ 1, ඒ කියන්නේ x ඍණ 1ේ පළවෙනි බලය කියන සාධකේ මම ලියනවා. එකතු කිරීම x ඍණ 1ේ දෙවෙනි බලය කියන සාධකේ මම ලියනවා. ඊළඟට x ඍණ 1ේ තුන්වෙනි බලය කියන සාධකේ මෙන්න මේ විදිහට මම ලියා ගන්නවා. ඊට පස්සේ මම ලවයන් ලියන්නයි යන්නේ. හරය x නම් ලවය අනිවාර්යෙන්ම x වල බිඳුවෙනි බලය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලැබෙන්න ඕනේ නියතයක්. හරය x වෙන එක අවස්ථාවේදී මාත්‍රය එකයි සාධකයේ මාත්‍රය එකයි. එහෙමනම් අපි b කියලා තමයි ලියන්න ඕනේ. x වෙන එකේ වර්ගය. මෙතනදී ඇත්තටම x වෙන එක තමයි අපේ සාධකය. ඒකේ මාත්‍රය එකයි. එහෙමනම් අපිට ලවය හැටියට ලැබෙන්න ඕනේ මාත්‍රයේ බිඳුවක් වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ c වගේ නියතයක්. x ඍණ 1ේ තුන්වෙනි බලය. x ඍණ 1 තමයි අපේ සාධකය. ඒ සාධකයේ මාත්‍රය 1යි. එහෙමනම් අපිට ලවයට ලැබෙන්න ඕනේ මාත්‍රය බිඳුවක් වෙච්ච එකක්. ඒ කියන්නේ d වගේ එකක් තමයි අපිට ලැබෙන්න ඕනේ. එතකොට අපිට අන්තිම උත්තරේ මෙන්න මේ විදිහට එනවා.
එතනින් එහාට විශේෂ දෙයක් නෑ. අපි කලින් කලා වගේම හරයෙන් මේ මුළු සමීකරණයම වැඩි කරනවා. ඒ කියන්නේ x වැඩි කිරීම x වෙන එකේ තුන්වෙනි බලයෙන් සමීකරණයම වැඩි කරනවා. ඊට පස්සේ අපිට ලැබෙන ප්‍රකාශනයට x සමානයි බිංදුව ආදේශ කරාම අපිට ලැබෙනවා a සමානයි ඍණ 2යි කියලා. x සමානයි 1 ආදේශ කරාම අපිට ලැබෙනවා d සමානයි ධන 2යි කියලා. ඊට පස්සේ a සහ d මේ සමීකරණයට ආදේශ කරලා සමගාමී සමීකරණ දෙකක් අරගෙන විසඳලා අපිට b සහ c හොයන්න පුළුවන්. ඉතින් b වලට අපිට ලැබෙන ධන 2යි කියලා, c වලට ලැබෙන ඍණ 2යි කියලා. ඉතින් අන්තිම උත්තරේ මේ දකුණු පැත්තේ තියෙන ප්‍රකාශයට a b c සහ d ආදේශ කරාට පස්සේ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ අවස්ථාවක් සලකමු. දෙක බෙදීම x වර්ග ඍණ 2x ධන 3 අන්න ඒ සාධකයේ සම්පූර්ණ වර්ගය. එතකොට x වර්ගය ඍණ 2x ධන 3 කියන්නේ සාධකයක්. ඒ සාධකයේ වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ සාධකයක බලයක් පවතින අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඊට අමතරව මේ සාධකය වර්ගජ සාධකයක්. ඒ කියන්නේ සාධකයේ ඇතුළෙත් x වර්ගයක් තියෙනවා. එහෙමනම් අපි කොහොමද මේක ලියන්නේ? අපි මේක ලියන්න ඕනේ මුලින්ම සාධකවල බලයන් පවතින අවස්ථාව නම් අපි එකේ ඉඳන් ඒ අදාළ සාධකයේ වෙනකන් සියලුම බලයන් ලියන්න ඕනේ. ඒ කියන්නේ x වර්ගය ඍණ 2x ධන 3 පළවෙනි බලය, x වර්ගය ඍණ 2x ධන 3 දෙවෙනි බලය කියන අවස්ථා දෙක. x වර්ගය ඍණ 2x ධන 3 කියන්නේ වර්ගජ සාධකයක්. ඒ කියන්නේ ඒකේ මාත්‍රය 2යි. එහෙමනම් අපිට ලවය හැටියට ලැබෙන්න ඕනේ ප්‍රකාශනයේ මාත්‍රය එකක් වෙන්න ඕනේ. එහෙනම් ax plus b වගේ එකක් තමයි අපිට මෙතනට ලැබෙන්න ඕනේ. අනිත් එක cx plus d වගේ එකක් ගන්න ඕනේ. මේ අවස්ථාව පැහැදිලි වෙන විදිහේ උදාහරණයක් බලමු. මම ගන්නවා ප්‍රකාශනයක් දෙක බෙදීම x වැඩි කිරීම x වර්ගය ඍණ 2x ධන 3 කියන කෙනාගේ සම්පූර්ණ වර්ගය. ඉතින් මේක අපිට ලියන්න පුළුවන් සාධක වලට කඩලා x කියන සාධකයේ මුලින්ම එනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ සාධකවල බලයන් පවතින අවස්ථාව. ඒ කියන්නේ x වර්ගය ඍණ 2x ධන 3 වර්ගයක් තියෙනවා. එහෙනම් අපි ලියන්න ඕනේ x වර්ගය ඍණ 2x ධන 3 කියන කෙනාගේ පළවෙනි බලය, x වර්ගය ඍණ 2x ධන 3 කියන කෙනාගේ දෙවෙනි බලය හැටියට. ලවයන් ලියන්න පුළුවන්. x වල ලවය අපි ලියන්න ඕනේ කැපිටල් A කියලා. ඒ කියන්නේ මාත්‍රිය බිඳුවක වූ අවස්ථාව. ඊට පස්සේ x වර්ගය ඍණ 2x ධන 3 කියන්නේ වර්ගජ ශ්‍රිතයක්. එහෙනම් අපි ලවය හැටියට ලියන්න ඕනේ රේඛීය ශ්‍රිතයක්. ඒ කියන්නේ bx ධන c වගේ අවස්ථාවක්. ඊළඟට x වර්ග ඍණ 2x ධන 3 නැවතත් තියෙනවා. එහෙනම් අපි ලියන්න ඕනේ dx plus e වගේ අවස්ථාවක්. ඉතින් මේක සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙන්න ඕනේ a සමානයි 2 බෙදීම 9යි, b සමානයි ඍණ 2 බෙදීම 9යි, c සමානයි 4 බෙදීම 9යි, d සමානයි ඍණ 2 බෙදීම 3 සහ e සමානයි 4 බෙදීම 3 කියලා. ඉතින් සුළු කරලා බලන්න මේ උත්තරේ ලැබෙනවද කියලා. ඉතින් මේ ටික ආදේශ කරාම ඔයාලට භින්න භාග හොයාගන්න පුළුවන්. ඉතින් භින්න භාග සම්බන්ධ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මෙතනදී මම කතා කරේ ප්‍රොපෝර්ෂනල් එක්ස්ප්‍රෙෂන් සම්බන්ධව විතරයි. ඉතින් ඉම්ප්‍රොපෝර්ෂනල් එක්ස්ප්‍රෙෂන් සහ සාධක වෙන් නොවී තියෙන අවස්ථාවක, ඒ කියන්නේ සාධක වෙන් වෙලා නැත්නම් කොහොමද සාධක හොයන්නේ කියන අවස්ථාව ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේවා නැවතත් හදලා හොඳට මේක හුරු කරගන්න. ඊට පස්සේ මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඉතින් අනුකලනයට මේක අවශ්‍ය වෙනවා. මේ ටික හොඳට පුරුදු වෙන්න ඊට පස්සේ අනුකලනයත් ඔයාලට පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි.